අපරාධයේ පනත අකුල ගන්න අහෝසි කරන්න කියලා ආණ්ඩුවට ජාත්‍යන්තර හා ජාතික බලපෑම් කරනකොට ඒකට විකල්පයක් හැටියට ගේන ප්‍රතිශත පනත දිහා බලපුවම ඒක පේන්නේ අර නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ කතාවක්. ඒ කිව්වේ ඉස්සරලා එක නරකයි මේක හොඳයි කියලා පෙන්වන්න හදන හැබැයි ඉස්සරලා තිබුණු ත්‍රස්තවාදී වැළක්වීමේ පනතට වඩා මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් හැටියට අපි දකිනවා. ඒ වගේම රඳවා තබා ගැනීමට බලය පැවරීම සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ඉතාමත් භයානකයි. විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නියමෙන් රඳවා තබා ගැනීමට දිර තිබෙන ඒ අවස්ථාව මේ පනත හරහා සහතික කර තිබෙනවා. ඒ මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම දේශපාලන පරිගැනීම් මේ හරහා සිදු වෙන්න පුළුවන්. මොකද හේතුව මෙය එහෙම ක්‍රියාත්මක කරන්න තරම් ස්වාධීන නීතිමය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැතිකම නිසා. ඒ නිසා තමයි මෙවැනි කරුණු බොහෝමයක් මේ පනත හරහා තිබෙන නිසා අපි මේ පනත සාකච්ඡා කරලා අලුතෙන් ගෙනෙන්න ක්‍රියා කරන්න කියලා ආණ්ඩුවට බල කළේ. නමුත් ආණ්ඩුව දැනට ඉදිරිපත් නොකරනවායි කියලා කියනවා මේ පනත අප්‍රේල් මාසය තුල. නමුත් අපිට පේන දෙයක් තමයි මේ පනත කෙසේ හෝ ගෙනෙහෙම සඳහා ආණ්ඩුව වදිකමෙන් ඉන්නවා. මේකෙන් පෙන්වන්න හදනවා දැන් මේ හරහා කුමන බගන්ති තිබුණත් දේශපාලන වශයෙන් ඒවා පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් එය එසේ සිදු නොවන බවට යථාර්ථවාදීව අපිට පිළිගන්න අමාරුයි. මොකද ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ක්‍රියා කරලා තියෙන අන්දම. ඒ වගේම වෙනත් අනපනත් යටතේ ක්‍රියා කරලා තියෙන අන්දම දිහා බලපුවම බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා අපි කියන්නේ ශ්‍රී ලංකාව තුල සිදු කරන ඕනෑම වරදකට අපිට දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ වෙනත් අනපනත් යටතේ ක්‍රියා කරන්න පුළුවන්. මොකද දැන් එහෙම අමුතුවෙන් නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ අනුව සාමාන්‍ය නීතියත් ක්‍රියා කිරීමට ඉඩ තියාගෙන ඇයි මේ වගේ පනතක් ගේන්නේ කියන කාරණය පිළිබඳව අපි සිතා බැලිය යුතුයි.